තෙරුවන් සරණයි ඔයගොල්ලෝ සෑම දිනෙකටම ඉතින් අද ගවේෂක සිත් පහන වැඩසටහනෙන් අපි ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික ගොරකාන කන්දේ රාජමහා විහාරස්ථානයට ඓතිහාසික වශයෙන් විශාල වටිනාකමක් තියෙන විහාරස්ථානයක් ඉතින් අපිට පවසන්නට දැක බලා ගන්නට බොහොමයක් තෑ තිබෙන විහාරස්ථානයක් ඉතින් අපි සූදානම් ඇතුළට ගිහිල්ලම ඓතිහාසික කෞතුකාගාරයක් තියෙන විශේෂ වටිනාකමකින් උත් ඉතින් අපි සූදානම් එතනට ගිහිල්ලා එතන තියෙන මොනවද කියන දේ පිළිබඳවත් දැකලා කතා කරන්න එහෙනම් අපි ගිහිල්ලා බලමු අපි දැන් ඉන්නේ ගොරකාන ඓතිහාසික කන්දේ රාජමහා විහාරස්ථානයේ කෞතුකාගාරය ඇතුලේ අපිට බලන්නට බොහොමයක් දෑ තිබෙන කෞතුකාගාරයක් නමුත් මේ පිළිබඳව බොහොමයක් දෙනෙක් දන්නේ නැහැ මේ වගේ විහාරස්ථානයක් තියෙනවා මේ වගේ වටිනාකමකින් යුත් කෞතුකාගාරයක් තියෙනවා කියන එක ජනගත වෙලා නැහැ. ඉතින් මම හිතන්නේ මිනිස්සුන්ට දැන කියා ගන්නට මිනිස්සුන්ට නරඹන්නට බොහොමයක් වටිනා පුරාවස්තු තිබෙන කෞතුකාගාරයක් තමයි මේ ඓතිහාසික කන්දේ රාජමහා විහාරස්ථානයේ තියෙන කෞතුකාගාරය. ඉතින් ඔබට බැලුවොත් පේනවා විවිධ චිත්‍ර වර්ග විවිධ බිතිසිතුවම් වල ආකෘතීන් පවා මේ විහාරස්ථානයේ තිබෙනවා. ඒ වගේම වාද්දුව සඟපරපුරේ නිර්මාතෘ හිමියන් වන වාද්දුවේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ විශාල පරිශ්‍රමයක් දරා මේ ශාසනය රැකබලා ගන්නට මේ ශාසනයේ උන්නතිය වෙනුවෙන් විශාල කැපවීමක් කරපු හිමි නමක් තමයි තින් ඔබට පෙනෙනව උන්වහන්සේ. ඒ කාලයේදී ගමන්ගත්තු දෝලාව පවා මේ කෞතුකාගාරයේ තිබෙනවා. ඉතින් දෝලාවකින් ගමන්ගෙන ඒ කාලේ එතරම් සේවාවක් කරා නම් අද කාලේ උන්වහන්සේ වැඩ සිටියා නම් කොතරම් සේවාවක් කරයිද කියන ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. ඉතින් අපි ඉස්සරහට ගියොත් ඔබට පේනවා විදේශිකයන් ලංකාව පාලනය කරද්දී එවකට ලංකාව තුල තිබුණු කාසි වර්ග කොට සෙල්ලිපි ආදී බොහෝමයක් දැ මේ කෞතුකාගාරය තුල තිබෙනවා. ඒ වගේම තමයි ලෝහ බඳුන් රාශියක් තිබෙනවා. තවත් පරික්කම් වර්ග විවිධ මාදලියේ රාශියක් තිබෙනවා. එතකොට අප තවත් ගත්තොත් විවිධ වර්ගයේ පහන් තිබෙනවා. ඒකෝට අපට පුරාණ විහාරස්ථානවල බෙතුසිතියම් අපිට දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම එවකට පාවිතා කරපු පෙට්ටගම් කොට පුස්කොළ පොත් ආදී බොහෝමයක් දැ මේ කෞතුකාගාරය තුලට ආවොත් අපිට දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මම හිතන්නේ ඓතිහාසික වශයෙන් ඉතාමත්ම වැදගත් විශාල වටිනාකමක් තියෙන විහාරස්ථානයක් තමයි මේ ගොරකාන කන්දේ රාජමහා විහාරස්ථානය කියන්නේ. බැලු බැලමට ඔබට හිතෙන්නට පුළුවන් මේක පුංචි කෞතුකාගාරයක් කියලා. නමුත් මම හිතන්නේ එහෙම පුංචි කෞතුකාගාරයක් කියන්නට බෑ. ප්‍රමාණයෙන් ඇතැම් විට පොඩි වුණත් මේක විශාල ඐතිහාසික වටිනාකමක් තිබෙනවා. ඉතින් අපි ඔබට පෙනෙනවා මේ කෞතුකාගාරයේ තිබෙන බොහොමයක් දෑවුල විචිත්‍ර රූපයන්. ඉතින් ඔබට දැක බලා ගන්න පුළුවන් මේ තිබෙන විහාරස්ථානයේ වටිනාකම. ඉතින් අපේ නාහිමිපාණන් වහන්සේ මේ පිළිබඳව මැනවින් පැහැදිලි කර දෙයි. ඔබට ඒ අසා දැක බලා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මේ විහාරස්ථානයට පැමිණෙන්න ඔබ එකවරක්වත් පැමිණ නැත්තම් ඉතින් ජනතාවට ඔබට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා එන්න ගොරකාන ඓතිහාසික කන්දේ රාජමහා විහාරස්ථානයට. පානදුර ගොරකාන පුරාණ කන්දේ රජමහා විහාරස්ථානය වාද්දුව සංගපරපුරෙහි මූලස්ථානයයි. මෙම ඓතිහාසික විහාරස්ථානයේ මෙම භූමිය ඒ ඉතිහාසයේ කෝට්ටේ යුගය දක්වා යවෙනවා. කෝට්ටේ යුගයේ විතර වෙන විට මේ විහාරස්ථානයේ පිහිටලා තියෙන භූමිය බල කඳවුරක් හැටියට පැවති බවට සාධක හමු වෙනවා. විහාරස්ථාන ඉදිරියේ තියෙන වගුරු බිම ගියාගල වශයෙන් පැවති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හඳුනාගෙන තිබෙනවා. මෙම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන වාද්දුව සංගපරපුරට විහාරස්ථාන 28ක් පමණ පවතිනවා. මෙම ස්ථානයේ නිර්මාතෘවරයා වගේම වාද්දුව සංගපරපුරේ නිර්මාතෘවරයා වෙන්නේ වාද්වේසි ධම්මානන්දා විධාන
श्यामोपाली महानिकाये मल्लतु पार्शे कोलंपलाते प्रधान संघनायक वेडसिटी वाद्वेसी धम्मानंदा विधान नायक माहिपाणन महंसी एम नायक पदवी पवा मल्लतु विहारे मुलिम दीप नायक पदवी अब्बव संधान वेनवा एम नायक पदवी पिलिब सन्नस्पत्रे अदा सुरके पवतिन विहारस्थाने कौतुकागारे इम विहारस्थाने अतीते जातिक आगमिक सामाजिक वशें इताम वेदगत गिहि पेविदि विशाल पिरिसक आवगिय तेना एवितरक निवेई ओन समहार विट प्रदेश इन्न समहार प्रभुवरु हिटपु अध्यापने लबल तीयन्ने गोरकान पुराण खंदे विहारस्थाने पोरितुडु प्रदेश हिटिय दाडपति चांदशेखर मुदुलितुमा पवा वाद्वी नाहिपाणन महंसेगे शिष्य हटियट ये चरितापदाने अंतुल संधान वेनवा एवगेम विहारस्थानीय गण कल्पना कल बालन विट वर्तमानी विहार देवाल गंपानते अड़ते हतरवेनी वगंतीट आयतिवेन विहारस्थान अतुरी एक विहारस्थान खटियट कंदे राज महा विहारस्थाने हनुन्नादेन टोल एवेनी ऐतिहासिक आगमिक सामाजिक वेदगत्कमक्तियन पुण्य भूमिया गुरकान पुराण कंदे राज महा विहारस्थाने एह पिहिटी में कल्पना कल बालनविट मुलिम हमुवेन्ने धर्मशाला सा सीमा मालकय देवनी मल्वे इधिकल्लति बेन्ने अद विहारस्थाने कौतुकागारे वशं पावच्चि करन इधिकल कालयक सीमावक हनुरागंट बेरि ए संगावासे एक अनुमान करनवा बलकंदूरक वशं तिमुनु काले हिविदेव सेनविया वासे कल वलवु हटियट कोहम नमुत अवुरुदु देतुन सीयकट वेडि इतिहासके गोडनगिल्लट तिबेनवा ईलंग महल तिबेन्ने विहार मंदिरेन पासु इहलम माले तियेन चैत्यराजानन महंसे सा बोधिन महंसे ए आकारेन तमयि कंदे विहारस्थाने निर्माणे वेला तिबेन्ने अद वर्तमाने वेनुविट विहारस्थाने सतु पवेति कौतुक वाहंड रस करला ए पेरणी गोडनगिल्ल तुल ए कौतुकागारे स्थापित करला हिटपु जनाधिपतिमा पेमिल्ला ए कौतुकागारे विवृत करनु लबुवा कौतुकागारे तुल तिबेन इताम ऐतिहासिक कौतुक वास्तु अतर वाद्वेसी धम्मानंदा विधान नायक माहिपाणन महंसेगे नायक पदवी पिरिनमीमे ए सन्नस्पत्रे तिबेन दंगे वेनुविट अवुरुदु तुंसी अगतर वेनवा ए सन्नस्पत्रे एवगेम छायारूप शिल्पे आरंभुनु काले नायक माहिपाणन महंसेगे छायारूपयक अतुलत बीदुरु कबेल्लक हमुवेला तिबेनवा एक तमाय सेयापाटिय हटियट एहेम नन निगेटिव एक हटियट परिहरणय कल्ला तिबेन्ने एक इताम अतिशय दुर्लभ
දෙයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම කෞතුකාගාරයේ වැදගත්ම කොටස තමයි ත්‍රිපිටකය පමණක් නෙවෙයි විවිධ විෂයන් අල්ලා පුස්කොළ පොත් ඒ රචනා කරන ලද පුස්කොළ පොත් 200කට වැඩි ප්‍රමාණයක් කෞතුකාගාරයේ තිබෙනවා. ඒ වගේම ඉපැරණි පිත්තල බඳුන් ඉපැරණි පිගං ඒ වගේම ඒ ආදී කෞතුක භාණ්ඩ පවතිනවා. ඒ වගේම ඉතාම පැරණි ලාම්පු ඒ වගේම බුලත් හෙප්පු ආදී ඒ කෞතුක භාණ්ඩ මේ කෞතුකාගාරය තුල තිබෙනවා. ඒ නිසා ඒ ආදි වශයෙන් කල්පනා කරලා බැලුවාම සුවිශේෂී වටිනාකමක් මේ ස්ථානයේ පවතිනවා. ඒ වගේම ඕලන්ද යුගයේ තමයි මේ හුඟාක් මේ නිර්මාණයන් ඉදි වෙලා තිබෙන්නේ. සීමා මාලකයේ වැනි ඒ නිර්මාණ ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තනලා තිබෙනවා හදලා තිබෙන්නේ. ඒ නිසා සමහර විදේශිකයන් පවා එය නැරඹීම සඳහා පැමිණෙනවා. ඉතින් ඒ මේ ස්ථානයේ පිළිබඳව ඉතිහාසය මේ වැදගත් ස්ථානයේ ඉතිහාසයේ වැල්ලයි තිබෙන්නේ. අද වර්තමානයේ බොහෝ දෙනා ඒ පිළිබඳව දන්නේ නැහැ. විශේෂයෙන්ම වාද්ව සංගපරපුර නිර්මාතෘ වාද්වේ ධම්මානන්ද නායක හාමුදුරුව අන්‍ය ආගම් ව්‍යාප්ත වෙනකොට ඒ තත්ත්වයෙන් බෞද්ධයා ගලවා ගන්නට විවිධ ප්‍රදේශයට ගිහිල්ලා ධර්ම දේශනා කරලා ජනතාව දැනුවත් කරලා තිබෙනවා. ඒ ස්ථානවල ඒ සදහවත් ජනතාව ඉඩම් පරිත්‍යාග කරලා තියෙනවා. ඒ අනුව තමයි ඒ ස්ථානවල විහාරස්ථාන 28ක් පමණ ආරම්භ වෙලා තිබෙනවා. ඒ විදිහට මේ පිළිබඳව සඳහන් කර හැකිව තිබෙනවා. ඉතා සම්භාවනීය මහා විහාරස්ථාන ආදි වශයෙන් පවතිනවා. එනිසා ඒ වාද්වි නායක මාහිමි පාණන් වැඩම කළේ අද වැනි වහාර පාසකන් නතුඹුරු කාලේ දෝලාවෙන් වැඩම කළා තිබෙන්නේ. ඒ දෝලාවත් කෞතුකාගාරයේ නැදී පවතිනවා. ඒ වැඩම කළ දෝලාව මේ ආදි වශයෙන් සඳහන් කරන්නට ඕන ජාතික ආගමික වශයෙන් විශාල මෙහි වැදගත් ස්ථානයක්. විද්‍යෝදය පිරිවෙන ආරම්භ කළ හික්කඩුවේසේ සුමංගල නායක හාමුදුරුව, විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කළ රත්මලානේ ධර්මාලෝක නායක හාමුදුරුව, එවැගේම රත්මලානේ ධර්මාරාම නායක හාමුදුරුව, ඒ විතරක් නෙවෙයි පිරිවෙන් ඉතිහාසයේ ආරම්භක පිරිවෙන හැටියට වර්තමානයේ රත්මලාන පරම ධම්මචේති පිරිවෙන ඇති කළ වලානසේ සිද්ධාර්ථ මහා ස්වාමීන් වහන්සේ අය ඒ වගේ අය මේ ස්ථාන නිතර ආවගේ වැඩම කළ ගැවසුණු බවට ඒ පැවිදි උතුමන් නිවන් ලද ලිපි ලේඛන තුලින් අදත් විහාරස්ථානයේ සුරකී තිබෙනවා. ඒවා ඒ තුලින් හඳුනා ගන්න පුළුවන් වෙලා තිබෙනවා. අපේ පරපුර ආරම්භ වෙන්නේ පල්ලෙහා තියෙන පහළ පන්සල කියලා පන්සලක් අද ගංගාතිලක කියලා කියනවා. ඒ ස්ථානය ජලයට යට වෙනවා. ඒ නිසා මේ රජයේ ඉදමේ තමයි මේ කන්දේ විහාරය ස්ථාපිත කරලා තිබෙන්නේ. රජයට අයත් භූමියක් වශයෙන් පැවතුණු ඒ ස්ථානේ ඒ බලක කඳවුර කඩා වැටලා විනාශ වෙලා ගියාට පසු රජයේ සතු භූමියක්. ඒ භූමියේ මේ විහාරස්ථානේ ඉදි කරලා තිබෙන්නේ. පසු ඉංග්‍රීසින් කාලේ මුල් කාලේ එඩ්වඩ් බාස් ආඩුකාරවරයා තමන්ගේ ලේකම්තුමා ටර්න් කියන මහත්මයා මේ ස්ථානය පරීක්ෂා කර බලන්න ඉවලා තිබෙනවා. ඒ ඇවිල්ලා එතුමාගේ නිර්දේශය මත
ये भूमिय संपूर्ण वाद्य संगपर्पुरट पूजा करो परित्याग कर भवत स्तुतिपूर्वक मे अवस्था संधान करो मे आदिवास तमाय गुरकान पुराण खांदे विहारस्थाने ताम संक्षिप्त स्थाने पिलिबंद अपि संधान कले प्रवेश